මවට වැඳ කාමරයට වී දොරගුළු ලාගත් උසස් පෙළ පාසල් සිසුවෙකු සිය වම්මතේ ස්ථාන තුනක් පිහියකින් කපාගෙන අනතුරුව ගිනිඅවියකින් මුඛයට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි KMB RG කුලසේකර නැමැති 18 හැවිරිදි සිසුවෙකි. ඔහු ගණිත අංශයෙන් මහනුවර පිහිටි ප්‍රධාන පෙළේ විද්‍යාලයක ඉගෙනුම ලැබූ සිසුවෙකු බව පොලිසිය සඳහන් කළේය. මව ගුරුවරයා වන අතර පියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවයෙන් විශ්‍රාම ගොස් පෞද්ගලික අංශයේ සේවය කරන්නේය. එකම සොහොයුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන අතර එකම සොහොයුරේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණු වන වෛද්‍යවරියකි. මෙම සිසුවාසියේ කාමරයේ පුටුවක සිටිමින් මෙසේ වෙඩි තබාගෙන ඇති අතර එයින් හිසේ පසුපසට බරපතල හානි සිදුව තිබූ බව පොලිසිය පවසයි. පියා සතු බෝර 16 වර්ගයේ පතරම් තුවක්කුවකින් මෙම වෙඩි තබා ගැනීම කරගෙන ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත. ගිනිඅවිය නිවසේ සඟවා තිබියදී එය සොයාගෙන මෙම වෙඩි තබා ගැනීම කරගෙන ඇති බව පොලිසිය කියයි. මව පියා රැකියාවන් සඳහා නිවසින් පිටත්ව ගිය පසු සොහොයුරා සමග මොහු නිවසේ සිට ඇත. සොහොයුරාද සේවය සඳහා යෑමට සූදානම්ව පෙරවරු 10ට පමණ මෙම සිසුවාට කතා කිරීමට කාමරයේ දොර අරින විට සහෝදරයා වෙඩි තබාගෙන සිටිනු දැක ඒ පිළිබඳව ඔහු පොලිසිය වෙත දන්වා තිබේ. SY කුලසේකර නැමැති සාක්ෂිකාර සොහොයුරා පවසන්නේ මල්ලි තනිවම කාමරයට වී පාඩම් වැඩ කරන බවයි. ගම්පොළ ජාත්‍යන්තර පාසලකින් මූලික අධ්‍යාපනය ලබා මෙම සිසුවා A සාමාර්ථ 8ක් හා B සාමාර්ථයක් සහිතව අපොස සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසු උසස් පෙළ හැදෑරීම සඳහා මෙසේ මහනුවර පාසලට ඇතුළත්ව තිබේ. නියමිත කාලයට වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද පැවසේ. මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර පරිගණකය හා ජංගම දුරකථනය නිතර පරිහරණය කර තිබේ. වෙඩි තබා ගැනීමට පෙර මෙම සිසුවා තියුණු පිහියකින් වම්මතේ ස්ථාන තුනක් කපාගෙන තුවාල කරගෙන තිබූ බවද පරීක්ෂණවලින් අනාවරණය විය. පොලිසිය සැක කරන්නේ මෙම සිසුවා වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇති බවට සැක කරන බවය. එසේම විභාගය පිළිබඳව සිතා ඔහු මානසික ආතතිය හා දැඩි පීඩනයට ලක්ව සිටින්නට ඇති බවද ප්‍රකාශ විය. ගම්පොළ වැඩබලන මහේස්ත්‍රාත් නන්දනී කාන්ති ලතා මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි. ගම්පොළ කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක සහකාර පොලිස් අධිකාරී HM හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත වැඩබලන ස්ථානාධිපති වෙලගිතර ස්ථානීය අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමල රත්න පොලිස් සැරයන් වරුන් වන නිලන්ත බන්දුල යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.